දෑහිතකාමී පෙරගමන්කරුවන්ගේ විද්‍යුත්තාමන්ත්‍රණය. හරිත මන්සල හරිත මන්සල. අයිබුවන් වේලාව උද්දේ දහය පහවෙලා විනානිි දහත් වනක් වෙනවා හරිතමන් සැල බරස්ටහන පටන් ගැරීම සඳහා මදක් සුපුරදු වවෙලාවට වඩා විනාඩි කහිපයක් ගත වෙලාවසන් මේ වන විටත් අද දවසේ සපදදායකත්වේ ලබාදමින් අප මදියට පමිණ ටින්නේ සත්තු නිස්පානහා සෞඛ්‍ය දෙපර්මේන්තුව නියෝජනය කරන සම්පදදායකෙක්. අපි දන්නම සතියක්කර සතියක් සත්තු නිස්පාධන හා සෞඛ්‍ය දෙපාර්මේන්තුවත් වාර්සිකව ඔවුන් විසින්. පත් සමඟ සාකච්ඡා කොට සකස් කරගන්න ලාද සැස්මකට අනුව රුසේඩියෝ න්ර්ජාල ගුවන් දුලිය ඔස්සේ සත්ව පාලනයේ පිළිබඳව තොරතුරු දිරිපත් කරන්නට සත්ව පාලනයේ නිියලන ගොබිජනතාවට වැදගත්ව වෙන සරල තාක්ෂණක කරුණු සාකච්ඡාකිරීමට ඒගේ සත්තු නි්පාදන හා ෞඛ්‍ය දෙපාර්තමේන්තුව මගින් ක්‍රියාත්ම කරනු ලබන සත්වපාලනය හා සම්බන්ධ සංවර්ධන කටයුතු. මොනවාද කියනෙක පිළිබඳව සාකච්ඡා කරන්නට දැනුවත් කරන්නට අපත් සමඟ පැමිණෙනවා මේ. ගුවන් විදලි තොරතුරු ගවේෂණය සඳහා. අද සත්ව නිස්පාධන සෞඛ්‍ය දෙපර්මේන්තු ියෝජනය කරමින් සම්පද්දායකත්වය ලබා දෙන්නේ වෛද්‍ය නවීන්ද්‍ර අමරණාත් කියන පිටිය මහත්ම අපි පසුුවයි දෙ කියලා හඳුන්නනවා ොෝ විට සත්ව නිස්පාදන සෞඛ්‍යපාර්මයන්තුවේ ඒ හා සම්බන්ධුව කටයුතු කරන විද්‍යාඥනයන් හඳුවීම සඳහා. හොඳයි මේ පසුවයිද නවීන්ද්‍ර අමරනාත් කීනපිටිය මහතා සත්තු නිස්ප්‍රාධන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ගැට පිහිටන පීටා තිබෙන කාර්යාලේ මානව සම්පත් සංවර්ධනාන්සේ තමයි නියෝජනය කරන්නේ. අද අපේ මාතෘකාව මුළුමන්වාගේ ගෞපාලනය හා සම්බන්ධයි ගෞපාලනය කියල කියන්නේ කිරි සඳහා ගබයින් පාලනය කිරීම හා සම්බන්ධයි. කොහොමද තිරසාරව අපි මේක සාමානම තිරසාර කියන වචනනි කෘෂිකාරමයක කටුතුුවලදී බොහොම ප්‍රට වචනයක් සෂ්ටේන බල් කිලකෙන ෝොපි ඇතකොට තිරසාර බව නැත්තම් හැමදාම මට්ටමක අප ප්‍රවාල නිලාගනීම සුඳහාාපි තත්්‍යයන් පාලනය කරගනටතුකිරීම මේක අපි තිරසර තිරසාර යන වච්නවලින් හොඳන්න නො. කොහොමද බිඳ වැටීමින් තොරව කෙරිගවපාලනයක්. නිර සාර පවත්වාගන යන්නේ සස්ටේනබල් ආකාරයට කොහොමද අප කිරිගව පාලනය පවත්වගෙනයන්නේ. ඒ සඳහා සාමාන්‍ය ගොබිජනතාවට අපට පහසුවෙන් මේකට ඇතුළත් වෙලා ස්වභාවික සම්පත් අපි භෞතික සම්පත් උපියෝගිකරගෙන මේ ගමන කරගෙන යන්නට පුළුවන් කොහොමද. එඒ අබෝධ තුනින් කාලී නවශ්‍යතාව යන්න්නොනට අනුව අලුත් තාක්ෂණය ක්‍රමවුන් අනුකමන කිරීම සඳහ සත්ව නිස්පාදාහ ෞකේ දොර්මේන්තුවේ උපදේස් පිළිගන්න කොහොමද කියෙන කාරණ අද අපි මේ සාකචා උතුති බොහම සරලව ඉදිරි පට් කරන්නට බලාපොත්තුේනවා හොඳයි නවේන්ද නමරනාත් කියන පිටි මහත්ම අයිබෝන් අයිබන් ඔබ අද මේ කුස්රඩියෝ සාකච්ඡාව සමඟ සම්බන්ධ වන්නේ ප්‍රථමවතාවට පළමුුවතාවට ඒ වනාට මේ ක්ෂේෂත්‍රය තුළ මම හිතන්නේ ගොවි ජනතාව දැනුවත් කරමින් පුහුණු කටයුතු කරමින් එවගේම කා වාර්ෂිකව දෙපාර්තමින්තු මගින් සැලසුම් කරනු ලබන සංවර්ධන කටයුතු සහා ඔබ දාාකත්වය ලබා දෙමින් සෑහන කල දොර්තමින්තු ැදදි ටිනවා දැන් කොච්චිතරකාලයක් වෙනවාද ඔබ පසු වෛද්‍යතන තුරෙහික වැඩ කටයු ාර අරගෙන මත් ා ෝක ාත් මේන්ද න්තුර බාරගෙන දැ වරදු ොල හක් වවා ඊට කලින් මම වෙනත් දෙපාත්මෙන්තුක සාවිදධ පෙරදනය විශ්වවිද්‍යාලයේ රාජිකාරි කරලතියනවා එකනන්නේ පෙරදින විශ්වවිද්‍යාලන්තමයි ඔොබ මෙම උපාදිය හැද ලංකාවේම ස්ථානය දැන පස්සවද ි දිපිටේ. අපි පද ලබාගන්න තින එකම තන එතකොට ඔබ අනිවාර්රී මර ප්‍රයෝගික වැඩකටයු සඳහා සි සම්බන්ධ කරගන්න ඒවගේම කෘ්කරම පිටය අයත් එතන්ට යනවා මේ උඩ පේර දින සත්තගොයි සගො රජකාර කටයුත් කර න එතන රාජකාරීටයුතු කරල නෑ මුත් ම අර ජලබීතිකා මර්ධන කඩසටහනක් සහ අපේ ජලබීටිකා අප රෝග නිර්ණය කරන ස්ථානයක් අපි පීටවා ඒ ව්‍යාපෘති ඇති බා ඒ ව්‍යාපෘතියේ මම ජපන් ආධරයටතේ ජපාන ආධාරයට සිද්ේචක් ඒ ව්‍යාපෘතියේ සම්පූර්ණයම අපගේ විශේද්‍යාල පැත්තේ ඉන්ඳගෙන වැඩ කරා මම අවුරුදු දෙකක් එතකොට ඊට පස්සේ තම මම වෙන ආතනයකට ගිල්ල එතනින් තම මත්ව නිෂ්පාදන සෞඛ්‍යද පාත්මේතුට එතුනොවේ මේ සාමාන්‍යෙන් කරනු ලබනවයි උපාධිපාට මාලාව අධ්‍යන කටයතුුවල් අමතරව ය පසු වෛද්‍ය පීටේ අපි මහජනතාවට සත්තු සෞඛ්‍යහා සම්බන්ධව සමාජම මෙහි වරක් විදිට. අපි නිවශස්ව ලඇති කරන සතුන් පිබඳව යම් යම් රෝගවස්ථාවන් වල දහි පරික්කගරීමට තතු රදදිිර කරය නො ඒක පශ්ුවඇද පිටේ දෙනවා අංශ දෙකක් එකක් තමා ගොවිපල සහ විශාල සතුන් සම්බන්ධයේ ා නිෂ්පාදනටයුතු ඇතකොට අනිත් එක තමමා සුරතල් සතුන්ගේ හර එකක අපි අපි කිය ස්මෝල් නිමල් කනක් කියලා එතකොට ඒක වෛද්‍ය පීටේ තියෙනවා අංශ දෙකම තියෙනවා එතකොට දැනටත් ඒක මේ කොරෝන තත්ත්වයට ත එත් ඒක අදාළ ආරක්ෂත ක්‍රියමාර් යර්ගනකට්ටි ක්‍රියාමක වෙනවා ඇතකොට අක්ේත්‍ර අපි ගොවිපල ආසිීත සතුන් සහ වෙනත් වෙනත් සතුන්කැන්න අපි හිතමු වන ජීවිීන් වගේ දේවල් වනත් ඒකට්ටට දැනුවත් කරෝතින් ගිහිල්ල කරන වෙලාවරුත්ේ කැනතෙන්ට අදාර තැනට ගිහිල්ලහෝ ඒ සතුන් රගෙනාවතිං පශවදි පිටේ රඳවාගෙන ප්‍රතිකාර කටයුතු කිරීම කට්ටි කරනවා. එතකොට මේ ඔය පෙරධනියම ආසන්නේ පෙරධනය මහ රෝහල ආසන්නේ තර පසුවයිද රෝහල පවත්වගෙනයන ඒක විශ්විද්‍යාලට සම්බන්ධයක් නෑනේ ඒක විශ්විද්‍යාලංශයක් නෙමෙයි ඒ අයත් එන්නේ මධ්‍යම පලත් සබාට මධ්‍යම පලත් සබ සත්ව නි්පාත සහ සෞඛ්‍ය ව ව පසු රෝහල පසුරවාල එතකොට ඒගේක් තියන වැලිසර ඇතකොට අයිතිනො යාපන අය නුවරෙලියත් ඒ වගේක් මමාතනක් තියෙනවා එර ඔය ඔය රෝහෙෙන් කරගන්න පුළුවන් වට ටිකර විශ්වවිද්‍යාලය සොරතල් සතුන්ගේ සෞඛ්‍ය සබන්ධ ල නාංශිනොත් කරගන්න පුළුවන්න්නේ. හ පක් හහ හොයි මොක දොයි කරුණු සහරය දන්න නෑ ශන් තමාන්ගේ ගෙදර හුර දල් සදෙකුට ලෙඩක් ඇදනාම කොතට පෙන්න්නන්නේ ඊලඟට . කල්තියාම ප්‍රතිකාර කරලත් සුට සල් සතුන් බෝන රෝගලිින් බලක් ව නිස තියනවන වුන්ටත් කලමන කරන කලමන කරට න උන්ට යන ප අපිට වගේ කලික් පටත් ඉතිවා ගන සමහරය දන්න නැහැ. බොහෝ දෙන කර මහපරයින තියන සත්තුරහට ගැ දන්නවා. හැබැර කෙවරි තින විශ්ිවිද්‍යාලි පසු වෛද්‍යන්ස පිළිබඳව සමහරය දන්න නැහ. හොඳයි. ම කටක්තකුත් එට ඒ ත්තන සිදුකර න්න නොනේ ඒ එකට්ටිය සතිපතා හැමදා මැරලතියන්නේ සමාර්දස මේ කරුණ තත්වන්ද ම මට දන්විදියට ඉරිදා නො සාමාන්‍ය කටයුතු ඒවාකාරයෙන්ම තාම සිද්ධ වෙන්නේ නැහැ මකද එකලාකට ඇතුළට ගන්න හතර දෙෙනනයි. ම ම ද ම නම දර රස්ථ පාාව රදවාගන එතකොට සතුන් පාලනය කරන්න න එතකොට ලංඟකට්ටිය ඉන්දෝන ඒ වගේ දේවල් ගොඩක් සලකාව ලන් දෝන හින්දර.ි අපි මනුසෙක්ගිහම එයාටි කියපුහමය කරනවාන දැන් එතකොට අතන සමරලාට පාලනකට ත්ක් කරන් වන හම මනිසුන්ට ලංවන්ෙනවා කීපදෙකට යෙදෙන්න්ඩ වෙනවා. කොට සහෝගතාව බලිග බල ලබාගට රෝගයාින් අ වගේ කටයුතු හිද දැම් කොරුන තත්වත් එෙක් ඇතුළ ගන්න ප්‍රමාණි සමාකරල තින නමුත් ඒ ඇතන් රජිකාරි කටයතු අප්‍රමාදව හැමදාම සිද්ධයවා හරි දැන් එේ අපි කතා කර මද්‍ය ප ල ක ප ර ම රහල පිබඳවත් කර ක විශ් විද්‍යල පසුුව දිට තින වයිද ර ි දතර ඔබ මේ දෙකටම යම් යම් නෑකම් කියන නමුත් මදධීම් රජ නියෝජනය කරන ආයතනයක මාන සම්පත් සංගවධාංශේ මානු සම්ත් සංගධ කිපාහ ඔබ පුහුණු කටුතු ොහම කරන්න සිදධ වෙන නද ගබි පහුණු වගේ නිිලධාරි පහු. ගොවි පුහුණු නිලධරි පුහුණුටයුතු තියෙනවා. එතකොට අපිට සමහර දැනුම සඳහා අංශ දෙකටම ඕනෑ වෙන අමුදරවි නි් පාදනය කෑනයි. අප තොරතුරු පඩි තොරතුරු පතරිකාතකට පොඩි පොත් ඒ වගේ දේවල්මතකොට පොස්ටර්ගේ සවිර ආ සවිෂයආධාර හොඳයි වෛ්‍ය නවීන්ද්‍ර අමරනාාත් කීන පිටියේ මහතා තිකක් මතකතිය ඩමාරු නවා නන්ද නවන්ද්‍රව නවීන්ද්‍ර න්නමත් තිකක් නොහරු අමරණාත් කියයෙක නම් වැඩිය නැහැ හන් කීන පිටියන හොඳයි මේ දැ කිරිර පාලන ැනතාගම දැ සත්්‍යප පාලනයේ ප්‍රධානම සත්වකා්යක්මං හිතන්නේ ගම්පාලනයොල් බොහෝ සතු ගැන කතාරන පොදුවයි බලපුහම ෝකව්‍යප්ත ලෝකව්‍යප්තයි ඇතය දන්න අපේ මුදුමිත්තන්ගේ නැං අපි අපිට හුරු පුරුදුු පරම්පරා ගත කර්මාන්තයක් කර්මාන්තය එතකොට නැංඔය මේ වැඩි ෝපෙස් නැතුව ගම්මාන මට්ටමින්. මේ හරකිෙ දෙන්නෙක් බටු හරකිෙක් ඇති කරන නිවැ සෝන තරම් සිටිනවා ඇතරම සතු නිස්පාන සෞඛ්‍ය දෙපාර්මින්ද උපතෙස් කරන්නනතුව පරම්පරාවෙන් පරම්පරාවට තමන්ගේ දන්න අත්බෙහිෙත් පාවිච්චි කරමින් අර තාතා කියපු විදිහට පුතා ඒවා දැකපු විදිහයට කරගෙන යන්න ඔය හුවමාරු ක්‍රමයට සතුන් කාීන් හරි අරගෙන පාලනය කරන කතිම සිංචනගෙන අවබෝධයයක් නැති තවත් බොහෝ දෙන අපිරට ඉන්නවාද අපි මේ නියම ප්‍රවාහයටඇතුළො චින්නත් චින තියයි තැන්ක් බොහ මාඩුයි. මොකද අ ගොවිපල අපි ලියාපදිංචි කරනවානේ දැන් හැම තැනකම ඉන්න ගවේ ඔක්කොම ලියාපදිංචි කරන්නඕ. එතකොට ඒකට්ටියට අර කනේ අපි සලකුණක් යෝදනවා අපි අර ටැක්ග එකටක් ටැගි එකක් යෝදනවා ලියාපදිංචි කරන්න න එතකොට ඒ වගේ කටයුතු එතකොට නීති මේ කටයුතු තියෙනවා. ඒක නීතිමේ රාමුවක් තියෙනවා එතකට හෙම ලියාපදිංචි නොකර ගොවිපලක් පා දැන් මේ වර්තමානයේ පෞත්වාගනයාම අසීරුයි ඒ හෙම ඒ එපති ලාබ තියෙනවා. ප්‍රතිලාබ තියෙනවා ඇතකොට ඒක රටේ නීතියට අනුකූලව. ලියාපදිංචි කරලා කරගන යම තමා වඩාත්ම සුදු ක්‍රම යද දැන්ගෝ මහිතන විදිර රටේ ජනතාවගින් සීියට අනු නමයක්ම ද්‍රමේදයට අනුගත වෙලා ඉවර කියෙලමන ත තා දුරස්ත ප්‍රදේශවල පා මකද මම වරුගල් වල වැඩරන්නකොට රුගල්ල ොයි පලා වැරුගල්තියනේ මවිල් අරුව අපි නැගනිර පලාාති විච්ච ලම්පත්තු කියන්නේ. කටු පන්දරු තියන ලද සන පලාත දස්න පලාත පලාතක කියනකට ම මීට කලු මේ මැදරේද ඔය ප්‍ර්නය කහලතිනවා අපි ගියාවඔේ මට කලපු පැත්ත කාලෙ ම ඔබගේ මුත්තේ ප්‍රශ්ණ යන. ඇත්තටම ඔබයි කියන තාක්ෂණය ඔය කියන සූක්ෂම අවද්‍යානය නැතිව නිදැල්ලෙ හැසරෙන සතුන් අක් ගොයන් කැපුුවට පස්සේ ඒ යනෙන ඉපනැල්ල කන්ට. ම මේ සතු ක්කමට කියයන්න. එච්චර සෞඛ්‍ය සම්පන ජීවිටක් ගතකරනදකෙන හොයයින්ටත්බ සරීරය කෙසංඟයි ඕගේ කකිිරිනිස්පාදනක නට බලාපොරතුතියාගන්න ලුවන්ද ගෙනකත්කයා කුඩා සතුන් වැඩිහිට සතුන් ගැහැනු පිරීමේ ඔක්කොම කාන්්ඩේ උලාකමින් යනෝ.ඒගේ රෑට හොට ගල්ලනවාව දන්න සමට රාත්‍රී පාරයින තවන් න්න ලගින මහල්ල නගත ජීවත්තනෙන. ල් සිට තු පින දැක්ක රකු ගොයම් හෙදන ල්ට ුන් වනකව න්න නිදල් න්න පුුවන් කාල්ට වන ලියට න ද කවර යිතිකාර ඉන්න යිතිකාරය ඉන්න ඕ අයිතිකාර ඉන්නවා නමුත් අයිතිකාරය හරියටම දන්න රැලේ කියක් ඉන්නවද කියලා ද ඒන්නඒ අපි ඒ කියන්නේ අවම අවධානයකින් නඩත්තුවන රැලක්කේක එතකොට ඒකට්ියගේ කෑමබීම ප්‍රතිකාර කටයුතු ගැන ස්වා බැලීමක් . Why... තියෙන්නේ වටිනාකමක් ඇතයිගේලාය නික්ෂි කර ගත්ත සතක් ගන්න විතරයි. ගොඩක් කලාට පැටව දැම්මද පැටවු ඉන්වද කියලා ලොහු අවබෝධයක් නෑහ. නමුත් ඒ පලාත්වොල හැටියට අර ආර්ථික වශයෙන් ලාබභයක් උපයාගැීමට අවශ්‍ය වෙලා සතුන් විකිනීම සහ තම ගොඩක් කලාටඒේ පාවිච්ි කරන්නේ තැපත් තැන් පත් ධනයක් විදිට එක කියන්නේ අපේ බැංකවි සල්ලිි තැන් පත් කරන්න ඒ වගේ. ඒ වනගත ආදාහම් මාකයක ගැනෙ අපි ගොඩක් කලාට එහෙම ලොකු ැල්තින කට හම සදුන්ගේ සෞකයේ ගැනෙම හොයන්න නෑ අ බෝන රෝග රලටම වැරදිෙනවාගේ කාලයක් කවවිින් ඇරෙන්් තැන් ඔක ජාති වශයෙන් තුර කියාත්මක වෙන්ඩුවෙනවන්නේ ඔ හරි දැන් ඔතනට අරයි දියාපරිංචි කාටට මේ අයත් ඇතුළත් වෙනවාඩ ඒකට අපි ඇතුළත් කරගත්තා ඇතුළත් කරගත්තා ඔ එකන ඒ හරක්ග තැක්කරන් රෝනිේ ඔව ඒ වැඩිල්ල තියන ඩවලල් වැ තියන ඒක හොඳයිඉන්නැතන්නේ දැන් මේ කටිය දැන් ටැක්කර තින දැ කිරි ව පාලන ඔවු ය ක කියන විදිර නිදලි්‍රමේ තමාගේ හැසිරන්නේ ස්භාවික හාර ගන්නවා බොහම කලාතුරකින් අර කොටුව කරදානවා පුන්නක්කු දැකලොවත් නැතුවඇද හරි. දැන් කොහොමද මේ කට්ටි වෙනුවෙන් ප්‍රතිලාබ ලබා දෙන්නේ ඔවුන්ගේ මේ අර ලියාපදිංචි විච්චි ගොඩ තුළම. මේ අ මේ ගත්තිගෙන සැල කිමත්ව නැත් අන්ගේ ගොබීන් රජීර් ප්‍රතිලා බෞන්්ටලබදන්න පුලුවන් සත්තු ගනවත් දන්නතා ඔ දැන්ි පශ්වායිදි කාර්යාලයකින් ගොඩක් කලාට වෙන්නේ ඒ ඒ වගේ අප අපි ස්සල්ලාම අපි අඳනගන්නවා ඒ පලාාතේ අපි ගවකර්මාතය කරන කට්ටි ඒ අදාල වගකවතු පුද්ගල එතකොට වබකිවල පුද්ගලයි නි්ෂිත කා්ඩක් අනුණ ගත්තට පස්ස අපි කට්ටි දැනුවත් කරනවා. එකටට අපි සමහරලාට දේශන පුහුණුවක් එතකොට වෙනත් දැනුම ලබාග්ඩ අවස්ථා එතකොට අපේ ආයතනවලින් කරන දේවල්. අපි එතකොට ඒකට්ටියට පලදායිව ඒ කර්මාතය කරගෙනයන්නේ කොහමද විි්පාදන විි්පාදන වැටි කරන්නේ කොහොමද ඒ තියෙන කරේ වාය අවාසි මොනොහද දැන් අපි හිතමකෝ ැ කැලේ සත්තු ඇති කරණ එක එකක් නීති විරූදිී. වනීවේ වනසත්ව සංගරක්ෂණ පන්ත්‍රයා හැටියට ඒ තනකොල ගුලා කන්නට කැලාටය වනක බරදිී. එතකොට ගෙවල්ල ඇතිකන සත්තු. තකොට එක දුවවල භියැකිවරද එතකොට හිසා ඔවැ අපිට හැලට යවන්න බැෑ කැන්නවා වෙන තන කොල කෑමට අප වන වන සංගරක්ෂණ පාතමේන්තුව අඇත් ඉඩංවල පෞද්ගලි පාවිච්චයක්ක් නටකොට එක කරන්න බැ තකට පහුගේ ලෙම කටලු ඇැතිවුුණ. එතකොට එහෙම නොකර නීත්‍යානකූලව අපි යහපත්ව සරලව කොහොමද මේක කරන්නේ කියල කියල දෙන්ට අනිත්තක ඒ පාඩුත්වෙනවා ඒ වගේ යර අප අවධානය අඩුවෙන්ම සත්තුව ඇතිිකර්ඩිගේ යනහින්ද තම හර හොකම කියන එකත්වීම එතකොට දැන් අදපි වැඩිය බලනෙ නෑනේ. අද දැකපු රැලනෙම හෙට භාගයක්ක්වෙන්නක් පුලන්. එතකොට ඒක හේතු තියෙනවා ඒ එකොට හොරක කන් කරලායි. කට අයිතිගාරත් ලොක පාඩුවක් නගගේ අපි ැති වෙන්නේ නෑ කියල හිතාග හිටියට ඒවගේ තැන් තමා පහරගම් කරන ගට්ටියගේ පහසු විල්ක් පාන සතුනතු ලොරීගදර පටවුව කොම අරන්න පු ඒත් ග ද න සර්ලම ක්‍රමේදී මැරීම සඳ මස් කර්මාන්ති සඳ මා හරි දැ ඔබගේ ශේෂත්‍ර චාරිකා ය රැකියාවේ තිබෙන අදකීම මාවිල්ලාරු අර බොහොම භයනක කාලික්. ඒහා සම්බ පසේ හිට පස්සේ ඉවර වර ච්ි ගම කෝමුණනත්තේ ජනජීතය පිළිබඳ ඔබගින් බොහම රසවත්තන්තර ගොඩක් දැනගන්න තියෙනවා එක හරි බාධාව කඩ කාලයට අපි මේ මාත්‍රකා නයම ගෙන හම්බලා සත්ව නිස්්පාදන කටේටතුවල් සේත්‍ර චාරිකවක යෙදෙමු හොඳයි කියෙන පිටමහත්මය දැන් තිරසාර කිරිකාලනයක් කියන්නේ හමදා මේක ගණන්ඩ කිරි ගටඩට කරන යන එකක්ද මෙහෙමයි අපිට දැන් කිරිගව පාලනයඇ අපි ඕනෑම කර්මාන්තයක් පටන් ගැන යම්කිසි ජීවන අභිමතාර්ථයක් සපුරා ගැනීම සඳහා. එතකොට දැන් අපිට මේක ඒ අදාල් පටන්ගත් කර්මාන්තය ඉලක්ක දයනවා එතකොට අපි නිෂ්පාදනයක් බලාපොරොත්වය වා. එතකොට මේ නිෂ්පාදනය අපි බලාපොරොත්තුවන ඉලක්ක සපුාගත හැකි මට මේ නිශ්චිත නියයට දෙදයක් වෙන්ඩෝන. එතකොට තමයි අපිට මේ අදාළ කර්මාන්තය සරල පැහැදිලි සිතට නිවුල්. අපි කියන්නේ අප නිස්කලංකව රාජකාරයක් රස්සාවක් නිස්කලංකව ජීත ෙවාගෙන න්න පුළුවන් ත්වයට පත්වයෙන. එතකොට එහෙම දෙයක් කරගනයන්න දැන් වර්තමාන අප අපිට සම්පත් ගොඩක් තියනවා දැනුම ගොඩක් තියෙනවා එතකොට අවස්ථා ගොඩක් තියෙනවා නමුත් මේ නිස්කලංග භාවේ අතිශේ වදගත් මම මේකේ. ගක්තැන්වල ගිල්ලා මිනිස්සුත් එකක ඉඳලා දන්න විදිහෙට දැන්න ගෙන තේරුම් අරන් තියෙන විදිහට මේ කොච්චර සංකීන දේවල් වනත් අපි පාවිච්චි කරනකොට නිස්කලංක සරල පැහැදිලි භාවයක් අපේ මනසේ අපි වියවසායකෙක් විදිහට පාවිච්චි කරනකොටතමා මේ කියන විදිහේ අපිට ගැලපෙන විදිහට තිරසාර කිරිගවපාලනයක් ඇතිකර ගැනීම හැකියාව ඒක අපිට රටකටාවනික වඩ පුළුවන් එහෙම නත්තන් ගමට ාවෙනක වඩ පුළුවන් ඒක සුළු අපි තවදුරටත් සුළු කරගත්තොඩින් ඒක පවුලකටාවනික වඩස් පුළුවල මොකද ඒ තියෙන වටා අපිටා එයාගත තින සම්පත් එයාගේ හැකහාාවය කෝම ආපුහම තමා ඒත් ඒ තිරසාර ගෞපාලනක මේේ යාටආාවනිකයි ඒක තව කෙනෙකුට සමට ආදේශ නොකර නොවෙද පුළුව එයාගේ තිරසාරකමේ එයාටාවනිකයි කොම මොකද අල්ලබගේ දරෙක්ෙනනාගේ ක්‍රමේ මටදා ගඩුව මගේ සම්පත් වෙනස්. මගේ හැකිියාව සමාට වෙන මතම දියුණු වන්නඩ පුළුවන් හෙමනැත්ත මටාව දේවල් ලංඟා කරගඩ වෙන්න පුළුවන් මගේ අවශතා වෙනස් මගේ වියදං වෙනස්. එතකොට ඒ පුද්ගලයාට ගැලපෙන විදිහේ ක්‍රම ක්‍රමයක් මේ තියන පොදු තාක්ෂණය තාක්ෂණය පොදුයි පොදදු තාක්ෂණය පපයෝගි කරගන පුද්ගලයා අනුගත වඩෝන ඒ අදාළ ප්‍රාදේශී සම්පත් රටේ නීති මේ කටයේතු එතකොට රටකට අදාල පරිසර නීති ගොඩක් දේවල් තියෙනවා එතකොට දෙපාර්තමේන්තුවලින් ආතනින් ලැබෙන පහසුකාම් මන්ට නඟාකරග ඇතහැකි දේවල් ඒඔක්කොම පවුල තමන්ගේ පවුල කියනක වැදගත් එයඔ කොටම පවුල තමන්ගේ ඥාතිීතමි ද්‍රාධී තමන්ගේ ජීවිතය එඔක්කොම සමනය කරගන මේ මේ තත්තේ දිගටම පත්වාගත හැකිකමයක් තමා තිරසාර කර්මාන්තයක් කියන ඒ කිරිගව පාලනයටටපුහම තිරිසාර කිරිගව පාලන කැන සෝධනික වැඩ පිළිවෙලත්තුනින් යන්ඩු වෙනවා ඒකැන් තමන්ගේ තමන්ටති ඉගෙනවා. ඒම සරල න මන් ැන පටන්ග ඩන ේ තමන් න්න ැන පටන්ගන්නන මන්ගේ පටන්ග මන්ගේ පටන්ගන්න ාහිර දේවල් හම පාට ගහින් එතෙන්ට ඔබනොට වඩා ඔ ඒ සමාජී පසුබීම පෞලේශරමය තමන තියන බවතික සම්පත් සහ ආ න හැක න පට ග ග හ වන ු ුන්ට ෙන ත් ංකවත් වෙනස් ප්‍රදේශවල තියන සමාජවට පිටවත් වෙනස් එතකොට ජාතකරන ස පරාගනීම සහ මට යර පුලවා. ඒ තයි අපි දැන් මේ ඇ තිරසාර කමයකට අපි අපි වියවසායකින් යොමු කරනකොට අවබෝධයක් ලබා දෙනකොට ඒ පුද්ගල පුද්ගලය වියවසායකෝ තම තමන් ස්වායත්තව සක්තිමත් වයෙන එතකොට ඒම වෙච්චි කට්ටියේ කන්්ඩයම් ගතයෙන එතකොට ක්ඩායම ශක්තිම එතකොට ඒ වගේ කණ්ඩායමක් ඇතුළේ අන්‍ය ඕන්‍ය උපකාර එතකොට එකැන අපි ෘතියීමේ තත්ත්වයට ලඟා වෙනවා එක අ එක ත වැදගත් ඒැ ඒ කරමාද ෘතිමේ තත්ත්වයට ලඟා වෙන. එතකට ෘතියේ දත්වයකට ක්‍රමක්කමයෙන් ලඟාාවෙනකොට ඒ තියෙන පීඩනේ ආතදිය ඒ කර්මාන්තය තියන පීඩනය ආතදිය ක්‍රමක්කමෙන් අඩුවෙනවා ඒක තමා අපින් වදෝන එතකොට ඒ අදාළ වෘතිකයන් ඳ වැලදගන්න වැලඳගත් තහම තමා ඒක පවචන්නේ බලෙන් දෙයක් ඔබ්බෝල බලෙෙන් දෙයක් ඔබවන්ට බෑ ොට අදකිින්ම කතාරන්න ඔව හරි හොඳයි අපි ගීත කහම බුද්ධික් සෑන ලව කතා කරපු නිසා ඊට පස්සේ අපි ඉතිටික යමු කාලවේලාවනු don't කිරිවිකුණායා පාසි වෝයන්නයි අනාගත මානිිගා තනන්නයි මාරම ගෙදරටගනන්නයි මුට්ටියබින් අපේ අත්तला मुददलाට තිබने හे याවල් අපේ आप जलाගේ කාले වෙන गොते वा අකර गाනටवैसा अේ नुत्पाස दැं आलूत කාले परजस ज दुन का इधन ैला වෙलाओ पेनदि मानेක यायकिंग ගतेगा दुदे कोම හො අට दमादा आई बवांग කාලයාගේ ඇවෑමෙන් ஒருරුම වූ පිම් කැබැල්ලකට හිත්්පිත් ඇතිව ලෝකේ වෙනස් කළ මිනිසුන්ගේ තාක්ෂණය මුසුකොට යායෙක රන්කරල්නලාගන්නා මගකයා දෙන අස්වැන්න. ක්‍රෂිකර්ම ධ දෙපාර්මේන්තු මේේ ගුවන් උදිරි ගොවිසේවාවේ මහනුරේකකය කඳුරට ගුවන්විදිලෙන් සිකුරාදා උදේ අටෙන් ඇරම්ඹෙන හෝරාව වෙන්කොට කැත්තට උදැල්ලට හිතැත්තන් වෙනුවෙන් ඉටු කරනාා විසල් මෙහෙවර අස්වැන්න ක්‍රෂිකාර්මික වැඩස්ථහන හැම සිකුරාධාවකම පෙරවරු අටේසික නවේ දක්වා අස්වැන්න www.dio. ඇ හිතකාමී පෙරගමන්කරුවන්ගේ විද්‍යුත්තාමන්ත්‍රණය හරිත මන්සල හරිත මන්සල යන් ගීතයෙන් පසුුව අයිතතිි හරිමන්ස බැස්්‍රාණ සමගේ එකතුවන්නට ලාපොත්තුවෙන්නේ අද සම්පද දායකත්වය අපට ලබාදෙනවාවත් නි්පාදන හා සෞඛ්‍ය පර්මේන්තුවේ පසවායි්‍ය නවීද්‍ර අමරණත් කියීන පිටිය හත්ම ඒ එක්කමිැ වෙලාවේදී මතක් කරන්න ඕේ සත්තු නිපාන සෞඛ්‍ය දෙ පර්මේන්තුව හරිතමන්සල බැරස්ට්‍රාන සඳහා සම්පද්දායකත්වය ලබාදමින් කරගයනු ලබන මේ ගණු දෙනුව සඳහා සම්බන්ධී කරන දායකත්වය මාධ්‍ය සම්බන්ධී කරණය සිදුකරනු ලබන්නේ. සත් නිස්ාන හා සෞඛ්‍යති පාර්ථමයේන්තුවේ පසුම්පත් සංවර්ධනල ධාරී ශාලික වීරසිංග මහතා ශාලික වීරසිංග මහතාගේ දායකත්වත් අපි කෘතඥතාපුූරුවකව සීහිර ගමන් සාකචා විද්‍රිකොටස මයි න්න බලාපොත්තුවෙන්නේ කියීන පිටිය මහත්මය අපේ වෛද්‍යතුමන මේ ජාතික මට්ටවෙන් බලපුහම පෞද්ජලෙක එකන පවුලේ ආර්ථික පැත්තිෙන් බලපුහම තිරසාර කිරිගව පාලනයක් අපට අවශ්‍යවෙන්නේ යයි මූලිකම අපි තිරසාර කිරිගවපාලනයක් අප රට සංවර්ධනය වන රටක් අපිට අවශ්‍යතාවයක් තියෙනවා අපේ රට දැන්ට තියෙන තත්්ටෙන් ඉහළ ආර්ථික සමාජ අධ්‍යාත්මික සංස්කෘතික තලකලා අර්ගෙනයන්ට එතෙන්දී අපිට නිවුණු කර්මාන්තයක් විදිහයට ඒකන්නේ මේ යුද්ධයකින් තොර කර්මාන්තයක් විදිහයට මනසකන් කරගලය හැකි කර්මාන්තයක් විදිහට සංවර්ධනය කරගනයකි කර්මාන්තයක් කිරිගව පාලනය මේ මෙහිදී අපිට වැදගත්වෙනවා මේ ක්‍රමය තහවුරු කරගැනීමට කරගැනීම අපට වැදගත් ප්‍රතිලාබ ලැබෙනවා එකක් තමා දේශ අපේ කිරි පරිබෝධයන දේශීය අපිට ලොකු කිරි අවශ්‍යතාාව යක් තියෙනවා අපි ගොඩක් කිරිපිටි සහ කිරි ආනයනය කරනවා. එතකොට අපේ ඒ එම කිරිප්‍රමාණය අපිට ක්‍රමක්්‍රමයෙන් අප රට තුළ නිෂ්පාදනය කර ගැනීමේ ශීග්‍රතාවේ වැඩිකර ගැනීම සහ එම නිෂ්පාදනය කර ගන්න කිරිවල ගුණාත්මක බාවේ. ඉහල තත්ත්වයක රඳවා ගැන්න අපිට පුළුවන් එනවා මේ තිරසාර කිරිගවපාලනය තහුරු කර ගැනීමේ එතකොට අපිට පුළුවන් අපගේ දැ පරිභෝජනය කරන්න අපේම සමාජය. අපේම දරු අප අපි සහපේ දෙම පියෝ. එතකොට මේ සියලු තත්ව මත අපේ සමාජ තත්ත් ඉහලයවා සමාජ සෞ්‍යය මානකසික සෞඛ්‍යය ශරී සෞ්‍යය ඒ හැමදේටම බලපානවා මේ ප්‍රමාණාත්මක සා ගුණාත්මක ඉහලෑම කිර නිෂ්පාදන. කරනවතමා කිරිනිෂ්පාදන සහ කිරිවලින් කරන නිෂ්පාදන අපිට ළඟා කරගත හැකි බව හළයානවා. නි්පාදනය ගේවැට ගේ ටි න කිරල තර නවු කිරට අමතර එතකටට කල්තබාගන්න පුළන්නවා ඇතකොට ඒක චිස්ද මුදෝපු කිරිද යෝගට් එතකොට අපි කිරිපිටිද කියන දේවල් අපිට තීරණය ක ලෝතින් ඒ අප අපගේම නිෂ්පාදන විධ ෂ්පාදන කරා ොමුකර ගැනීමේ ඒත් ප්‍රමාණත්මකොසා ගුණත්මකෝ යොමුකර ගැනීමේ හැකියාව හෙදන්නවා. ඊලඟෙක තම ඒ ආස්ත අපිට නි්පාදනව රැකයා එකැනේ මූලිකවම ගවපාලන්නේ මගින් එත ගොට ඒකෙන් එ නිෂ්පාදන මගින් ඒ ආසිතෝ ගොඩනැගෙන් විධ සේවා බාන්ඩහා සේවා මගින් විශාලකර්මාණචයක් ඒ ආස්සිවිතෝ ගොඩනැගෙනවා නිශ්චිතෝැන්නේ නිශ්චිත තත්යට දේ සහන කා අපිට නිශ්ිතව නියතුව පවත්වාගෙන ය එතකොට මිනිසුන්ගේ විශ්වාසය කෙරී ගඩ නැගෙන විශවාසය ගොඩ නැගෙන ගොට මේ කර්මාත තහවුරවා අනිත් එක තමා අප විදේශ වීනි මිතුරු වෙනවා ඒම නි්පාදනම අපේ ක්‍රම ක්‍රමයෙන් අප පාරම ඒ. අඩුපාඩුම්පෝර්න කරන්න බෑ නොත් අපි එතෙන්ට යනකොට අවරුදු පතා වැඩි වෙන කකොට කාලාන්්ඩුපියව වැඩිියනකොට අපේ විදේශ බිලීමේ ක්‍රම ක්‍රමිතුව වෙන පට ට ග ම අඩුවනවා සහ අපේ දස් දක්ෂ සමිකයෝ බිහි වෙනවා. ඊළඟ එකතමා සමාජතත්ව දර්සික ෙළයාම අපිට ආදායම වැඩි වෙනකොට මිනිස්සුන්ගේ මනස නිරවුල් වනකොට සර්ලවෙනකොට සැහැල්වුවෙනකොට තමන්ර මාතය රැකයා ගැෙන මිනිසුන්ගේ පැදිලි අවබෝධයක් ඇතිවෙනකොට ඒ එක අපේ ඇන්ගේ තියෙනකොට ම කියන්නේ ඒ අපිට අපි කියන්නේ ඇඟටාව කියලා ඒ කර්මාන්තය අප ඇඟටාපුහාම ඒ වගේ සමාජයක අපේ සම ඒකටය තෘප්තිමත් මනිසු ෘප්තිමත් මිනිස්සු සහ තෘප්තිමත් සමාජයක් එතකොට ඒ ආශරයෙන් අපිට තෘප්තිමත් පරිසරයක් ඒයන්නේ පරිසර පරිසර දෂණය වඋනත් ම කියන්නේ ොකද දැන් අපි අපි කෘෂිගාර්මික කටයුතු සත්වපාලන කටයුතු පරිසර දූෂණය සෑහෙන දායකෙනවා එතකොට අපි ඒ අපි අවබෝධයෙන් කරන්න ඕන. මොකද අපි එක භාවනක් වගේ කර යුතු දෙයක්. එතකොට ඒ අවබෝධය නිරවුල් මනසකින් මේක කරනගොට පරිසර දූෂණය පරිසට හානිය අවම කරගෙන පරිසරය සංරක්ෂණය කරගෙන පරිසර ඇත්ත එක්ක හියාලු වෙලා ි කොහොමද මේකරන්නේ කියන එකක ක ටරිසරයන තැපි ගොඩ දේල්ලබෙන පරිසර බෝධ කරගන්න පුළුවන් එක බානක කටයුත්. අනිත්ක තම පරිසරේ සංරක්ෂණ හා සංවධනගුණත් ප පරිසර කටයතු ඇතකොට පරිසර සංගක්ෂණටයුතු මේකෙන්මකැන්නේ නිරායා සෙන්ම සිද්ධය නමුකද ඒකට අනුබද්ද වන හම මොකද ඒ සංකල්ප එන්දෝන. මොකද මේ පරිසර නැතු අපිට මේක කරග අන්නබේ පිරිසිද ගත්තුර නැතු. හොඳ තනොල එතකට හො අපි රතු කපාගන්න පුළුවන් වෙන් ඩෝන මොවනත් හොඳ වාතාශරයක් තියෙන් ඩෝන එතකොට යහපත් ෂ්ණත්ව තියෙන් ඕෝන එන්ඩෙන්න් හලන් උෂනත්වය අපිට මේ කරගෙන නමරී. එතකොට ිනිෂ්පාදනයක් වැඩි කරන්නන අපිට හොඳ සිසිල් වාතාාවරණයක් වට අපිටාව තියෙන් දෝන. එතකොට හොඳ පිරිසිදු වතුර දෙන් දෝන මේ හැමය එකටම අපිට වියද නොකරගන්න පුුවන් තත්ය අපි පරිසරෙන් දෙෙනවා. ි පරිසර ඇත්තික කතා කරල කරගන්න පුුවන්ද සෑහන්ට මේ සරල්ල ජීවිත්‍රයට කිිට්ටුනාට ටකක් ගැමුරින් කල්පනා කළ ුතු දෙදයක් දැන් අපි ඉදන්නවා මේ ජන්තිකරණය උපරිමෝ පාවිච්චි කරන සතයෙකුට එලියටවත් බහින්නේ නැතිව. තමන්ගේ අර පුංචි ඉඩපරිමාණ පමණක් ඉදලා. කිරි පමණක් දෙනක පමණක් සිදු කරන විශා ෆැට ත් ප ැ න ලෝක බෝරටවලට. එතට කොම මේ අපි බද්ධ කරන්න කියන විශේෂම ග්‍රාමීය කෘෂකාර්මික පරිසරයක ජීවත්වන ගොබිජනතාවට මේ සරලාආස්වාදය තුළින් තමන්ටවශය අරමුණු කර ක්‍රමක්්‍රමයෙන් තාක්ෂනය බලඳ ගනමින් මේ ගමන යන්න පුළුවන් කර හිතෙනවා. හැබයි අද අ ස්ථාවර මට්ටමක ලෝකයේ ප්‍රධානශයම කකින් නිස්පාදන කන රටවල්කි ලිහි. ඒතන තියන තත්වය මීටබඩ හත්පසින් වෙනස් මොකද ෘතිීීමව ලබාදන පරිසරයක්තුළට ටමයි ඕවන් හැදයක් සිදුකරනය. හරි. දට අටත් අපි ඕන්නේ නද මොකද කරන්න ට මෙතෙන්ට අපි කරන්ඩෝන මේකට අප අපේ මේ කර්මාන්ටයේ දියුණු කරන්්ඩෝ අප මිනිස්සු අපේ අපේ වියවසායකෝ අපේ ජනතාව කට්ටියගේ දැනුම දැනුම අවබෝධය අපි යවත් කාලීන කරන්න්ඩෝන යවත් කාලින කරණ් ෝන ඒක අප හැබ සරල කරන්න්ඩෝ මුකො සංකීර්ණත්වයක් අපි ගොඩනැගුවොත් රඳෙන ප්‍රමාණයාඩු අපිට ගොඩක් දෙන්නඩ පුළුවන් නමුත් රැඳෙන්න්නේෙන රැඳෙනවාඩු නහම ඒ පවිච්චවෙෙනෙන පාවිච්චෙනවා අඩු අපි කොච්චර වඩිනා දේවල් දුන්නාත්න් පාවිච්චි නොව තරමට ඒක ප්‍රති පලාඩු ඉතකට ප්‍රතිඵල ගොඩක් ෝන්නම් සර දේව සරල යාන්ත්‍රනයක් අපි ගඩන ගන්ඩඕන නිතර පාවිච්චය වුණ එක පුෘද්ධක්විියයට පාච්චි වන සරල නිවැරදි තාක්ෂණක කම ගඩන ගන්ඩෝන. අනිත් එක තමා මේ පිළිබද අප වියෝසායකෝුන්ගේ සමාජයේ දක්මක් ඇතිකණඩුව. ක්ත්ම මේ නිශපාදනයෙිරි පිබඳ දක් ඇටි කරන්න වන. ඒවාගේ මේක පරිබෝධන පිළිබඳ දක් ඇති කරන්නඩටත්වන මොක මේ පිළිබඳ සහලට කාල කාට විධ මතිමතාතන්තයන. තකොට යමක් නිපානය කරත් වටිනා දෙයක් ඒක එක දවසින් ආපු සමහර වැරදි සංකල්පයක් නිසා පරිබෝධන කාලේ මාසකින් සතියකින් දෙකින් ප්‍රති්ෂය පවනොතින් ඒඒ තිරසාර කර්මාන්තේ කඩා වැැටීමට හතුවෙනවා. එතකොට මේක නිවැරදි දැනුමක් පරිබෝගි කියන් අතරත් තියෙන්ඩඕ නිෂ්පාදකෙන් අතර තියෙන්ටත්තුූ. ඒ එහෙමතිබ බොතින් තමා කර්මාන්තයේ ආර්ථිකමය වශයෙන් ලාබදායකව සමාජමය වශයෙන් ගුණාග එකතු කරමින් පෞවත් වගේ නැඩ පුළුවන්ගෙන් ඊලාග එක තමා පිළ හැකිය සංවර්ධනයක් සිද්ධ වෙනවා මානව හැකිය මාන හැකිය සංවර්ධනයක් සිද්ධ වෙනවා අපි දැනුම ලබා ැනීම තාක්ෂණය පාවිච්චි කිරීම දැනු අනිත් අන්න අයට දැනුම ලබාදීම ඇතකොට නවදේවල් සොයා ගැනීම එතකොට අපිට තියෙන සම්පත් ප්‍රමාණය උපරිමව පලනෙලා ගැනීමට යොදා ගැනීම කියන එක එතකොට පරිසර හානිය අවම කර ගැනීමින්. එක අපිට අනාගතයට මේ පරිසරය තව දටත් ඉතුරු කර ගැනීමින් මේ කොයිකර්මාන්තය කරගයන්ට පරිසර ඕන මොකද දැන් මේ මොහොතේ ලාබයක් උපයා ගන්ඩ අආවකාලික පරමාර්තයකින් පරිසරයටි යම් කිසියානයක්ක රෝතින් ඒක අපිට ඉදියේදී විශාල පවටු ගණනාවක් වෙනවා එතකොට ඒ අපි තේරුම් ඇරගන මේ විද්‍යානුකූලව මේ කර්මාන්තය කරගනයන්ට අපි හැකිිය සංවධෙන කිරිමක් කරන්නඩ ඕනේ ඒක ලොකු මානු සම්පතා ඒ නිසි පරිදි සංවධනයවුන් මානසංගත් ලොකුරට ලොකු සම්පතා ඒක ලංකාවේ හෝ වෙනට හෝ ප විචිරන්නට පුළුවන් ලොකුම්පත මොකද නිවැරදි තාක්ෂණ දැම් මේ කියන තිරසාර සංවර්ධන කටදුු සාක්සාත කර ගනීම සහ කළේතු දේවල්තමයිි සාකච්ච කලේ ද ඕක තුළ තිබෙනවා සමාජීවට පිටවත් ඕක තුළ තිබෙනවා ගොයිපලේ බෞතික වට පිටවත්තිවා ඕක තුළ තිබෙනවා ආර්ථික පාර්ෂරික අංග මේ අංග අපි තවදුරට කොයි ආකාරෙන් හැඩ ගැහෙන්නේ කියනෙ පිළිබඳව පැදිලිකරගනීම ක්කරම පුල්වා මේේ පලනි කර්මාන්තය තිරසාර කර්මාන්තය ගත්තාහම එකකේ අපිට නියමිත ්‍යාන්ත්‍රයක් තියෙන්ට ඕන අපි නිශ්ීධ අරමුණුකාර ලංඟවී හැකි යාන්තනයක් අප ගඩන ගන තියන්නවා. එතකොට ඒකට අපි ගවකර්මාන්තය ගත්හම අපිට ලංකාවේ ඕනම තැනක අපිට විවිධ ගවවර්ග අපිට තෝරගන්න තිය අපි දේශීය ගවීන්ඉන්නවා එතකොට ආනෑනය කරපු ජසි ්‍රෂයන් එතකොට ඒ වගේ සහ විධාකාරයෙන් මුහුම් කරපු සහ මුහම් ගව වර්ගරඉන්නවා එතකොට අපිට තවක ඳුනගණඩ පුළුවන් විධ දේශගුණික තත්ත්ව තියෙනවා පස තියෙනවා පලිබෝධ තත්ත්ව රෝග මේ පිළිබඳව හොඳ අධ්‍යියනයක් කරලා හොඳ අවබෝධයක් ඇතුව ඒ අදාළ තමන් ඉන්න තැන තමන්ගේ. හර්මාන්තය කරගණ යන ස්ථානයට ගැලපෙන විදිහයට මෙම අදාළ යන්ත්‍ර යන්ත්‍රණ සහ එක උපංග සි පරිදි තෝරාගන්නට අපි හොඳ දැනුමක් ලබා ගණ්ඩුව. එතකොට තමා මේ අපි සරලව මේ යාන්ත්‍රනය මෙහෙවීම හැකියාව තිය මොකද එතකොට අපි දන්නවා නිවැරදිව තෝරාගත් යාන්ත්‍රනය අපිළඟ තියෙන දිව තෝරාගත් උපාන්ග අපි ළඟ දීම එතකොට අපිට ඒ අපේ මෙහැවීම පහසුයි මෙහැවීම කටයුතු පහසු වන හම අපිට ඒක නිරීක්ෂණය කරන්න පුළුවන් අපිට ඒක වෙනක් ව හෝති අපට හොට දැනෙනවා එක අපිට ඇට ැනනවා ඒ තත්තේ ගණඩ පුළුව අනිත් එක තමා සත්තුන්ට ගොයිපල ක්‍රමේ ජලය වාසස්ථාන එතකටඒ සත්තු සන්තෝ සෙන්තිය දන්න ඒ කියන්නේ හොඳට කණ්ඩ වතුර ඒ වගේම අදාළ පරිසරේ කියැන්නේ ගොඩාක් රශ්නේ තියන ැන ඒ සතර ජීවත්වවෙන්න තමායි එතකොට කිනිිෂ්පාදනය දෙවනි තැනකට ඇවිල්ලා ඒ සට රැකඩ ගොඩක් දෙේලතු විස්ටල්ල සතා පනරකගන්න බන් එතකොට සමාමට පට හම් ැඩි නො පට අපි කියන්නේ කලින් මැරනවා. ඒන්නේ ඇබෝට්ෙනවා එතකොට ඒ වගේ දෙවල් වු හම ඇත්තටම ඊළඟ කිරිමුරෙත් නැතිවෙනවා. ඉතින් ඒ පරිසරයෙනෙක් හරි වැඩගත් යහපත් පරිසරයක් සහ අපි කියන්නේ ආතතියකින් තොරව සට ජවත්වෙන් පුුවන් ද මොකද ආතතිය වැඩියවුණ හම තමා සත්තුම් ගවයන්ගෙත් ගර්භාෂයේදී පටවු ඇතිවෙන්නේ එතකොට ගර්බාශයේදී පැටියෙක් නැතිනා කියන්නේ එකලකු පාඩුවක් ඉනග කිරිමුරේමන සහහියි විධ සංකූලතා එතකොට ඒ වගේ දේවල් වැඩි වෙන්නේ ඒ සත්වයාගේ මානසික තත්ත්වත් අපි මේ ගැන ඉතා හොඳින් නොසකා මේ සලකා ගන්නට ඕන සලකා ගන්නට ඕන හොඳ පරිසරයක් සතුටින් සත්ත්වයාගේ සතුට ගැනත් සතාට සතුට දැන හැටි ගැන අපිත් අවබෝධයක් ඇතිකර ගඩු ඒක මේ ගොපාලකමය අනිවාරයන්ගේ හොද ඔබතුමල් හාල ඇති සමහර වෙනත් රටවල්ලල දැන් කියැන්නේ අපි කියන්නේ අපි තනිකරම ගවගල ඇතුළෙම ඇතිකර අවස්ථාතියනවානේ එකො එකටට පිටික් කෑම හදල ගෙනත්ද දෙෙලක් සමකාන් එතකොට ඒට දැන් නවසිල්න්ත වගේ ටවල්ලන එකටේ එල්ිහ ඇවිද දාලාලස එකකට හො තරන් ඉඩ තියෙනවා එකට තොන්තර හඳ තනකො තියෙන නමුත් පි. අප සෞදධියආරබී වගේරටොල්ලොල ඇතිකන්නකොටඒට්ටිය වෙනම ආහාර වෙනම තන කොළ කපලා කලවන් කර ගෙනත් දීල් තම කණදෙන්. එතකොට ඒකට්ටිය එකට්ටි පාවිච්චි කරනවා සංගීතය පාවිචි කරනවා එතකොට උෂ්ණත් එපාලනය කරලා තියෙනවා එකඇන්න පුළුවන් තරම් ඒකට්ටියේ බලන්නේ එක තැන ඉන්න සතාව සන්තෝසින්තියෙන් එක පරිසරයේ දුවපනෑවිදින්ට නැති වුනත් යම් කිසි ප්‍රමාණයකට ඒ ආසිට මේ අපිට හැගීමක් ලබාද තමයි යුත්සා කරන්න දැන්වයි කියපු කරම ඔක්කොම මේ නමීන තාක්ෂණය නවත පදම්වෙෙල තිබේෙන සතාට අවශ්‍යය නිෂ්පාධනයකට අවශ්‍ය හොඳ පරිසරයක් ආහාර ජලය වට පිටාව නිවහස අනාධී සියල්ල ලබා දීමලෝ මේක මුළුමනින්ම තාක්ෂණය විද්‍යාව සමඟ සම්බන්ධ කොටසක් මේකින් අනතුරුව ඒ තුළින් ඒගේගේ කියන කළමනාරය හරියට කරපු හම ර්ථකට වන්නම කක්ද කියල කතාගම ආර්ථික කටයුතු ගත්තාම දැන් අපිට බාපිට බලන්න පුළුවන් මේක අපි මේ අදාළ කර්මාන්තයේ යෙදෙනකොට අපි මේක අධ්‍යියනයක් කරන්න වෙනවා අපි අපිට නිෂ්පාදන කොච්චර පපමාණයකින් ඉහළ නංවන්න පුළුවන්ද එතකොට ඉහළ නංවන නිෂ්පාදන වල ආරක්ෂිත බව සහ ප්‍රමීතිය ආරක්ෂිත භරක්ෂාකාරී බව සහ ප්‍රමිතිය තවර කරන්න පුළුව දඩෝ දැන් ප තයි පමිරය ගෙතෙන් ෙන එතකොට ප්‍රමිති කරන ප්‍රමිතිරන අපපුහම මයි ලඳ බලව වටනාකම හෙලන්නේ එතකොට තම ආර්ති වට්නාකම නිෂ්ාද වටනාකමක් පිළිගැනීමක් ඉල්ලුම ඒ ඔක්කොම ඇතිවෙන්නේ ප්‍රමිති කරනීම එතකොට නිෂ්පාදනය ප්‍රමාණය වැඩිුවඩෝන ගුණාත්මක බව වැඩි වඩෝන සමාජ පිළි ගැනීම වැඩිවීම සඳහා ප්‍රමිති කරන්නේ කියනඒ යාන්ත්‍රනය තුළ නමක් තියෙන්ඩෝ ඒ එකන් ප්‍රමිරන්නේ යන්ත්‍රනය තුළ අදාල නිෂපාන තියෙන්ඩෝ ය කටීන කීති නේ එතකොට හබිීතම කිරි සංගමයක් නම් ඒ සංගමය නි්පාදනයක් ඒ වගේ අප විධාරණය කියීමක එතකොට ඒද වගේ දේවල් එතකොට ගොවිපල කර්මාන්තය අපටආ ව පුළුවන්ිට ලොහු කරණන්න්නේ කැ පලව සංවධයන කරන්න පුල එතකොටත් අපිට නිෂපාදන වැින එකක එකක් තියනොන එකක ගාන වැඩි කරන්න පුළුව. තකොට එකක් අනිත් එක. ඉල්ලඟ තමා වෙළඳ පොල තොරතුරු අපිට වෙළඳ පොලින් අපිට දැන් නිෂ්පාදන හිතන්න අපිට දැන් උදාහරණයක් විදිහයට යම් කිසි කාල තියෙනවා අපිට රි අතරික් නිශපානක් තියන්න පුළුවන් එතකෝට අපිට තියෙනවාන හැකියාවක් තමන්ගේ නිෂ්පාදනය දැන් අපි සාමාන්‍ය දැන දෙයක් තම නිෂ්පාදනය ඕනෝට වැඩිවෙච්චිකාලයට මිලාඩුයි එතකොට අපිට මිලපාලනයක් ඇතුව තමන්ගේ ආදායමත් රඳවා ගැනිමින් ඒක සංගක්ෂණ කරග හැකි ්‍රාමාර්කයක් පහසුකක් අපි ළඟ දැනම තිෙනවාවනක් දැනමසාහ පහසුකක් උදාාරනයකෙල අපිට යගත් හැන්න පුුවන්න ඒහම ඇත්ත අපට චිස් පවට පරිවත්තන ගැන පුළුවන්න මොකද හෙම කරන කට ඉන්න. ඒ පුළුවන් එහම කට හදන කට්ටීන්න විශේෂෙන් චී සසදක කටියය ඉන්න එල ල්ල තෙල් හදන කටයන්න බට හදන කටින්නවා එක ඕන තාක්ෂණය තියෙනවා. අපිට ඕන එතෙන්ට ගිහිල්ලා ඒක ක්‍රම ක්‍රමයෙන් පටන්ගඩ. මොකද ඔක්කෝම ලංකාවේක ක්‍රමයක් තියෙනවා එක්කනෙක් හන්දී කටේදාපුහම වට ඇවි ලොක්කොමටේදග අ එහෙම නැතුව? අ සමාජය තියෙන ක්‍රමය එතන වටා පිටාවේ අපිට ඇතිදි තම ඕන සමාජ අවබෝධයක කණ්ඩායම් කණ්ඩායමක් ක්ඩායම් හැඟීමක් ක්ඩායම කවබෝධය කිය එක. එතකොට ඒ ගම ඇතුළේ සංගමයක් ඇතුළේ කතා කරලා වීවිධ නිෂ්පාදන අපි එක නි්පාධනක න නිෂ්පාදන එතකොට කලාපඇතුලේ නි්පාදන පිළිබ දවබෝධය. එතකොට අන්තිමට රට තු ත්තහම ඒ පිළිබ දවබෝධය ඒ සාමහිකත්තය ඒවා බෙදෙන්නේ කොහොද අන්න ඒ තොරතුරු. සං්‍යවේදන අවබෝධය කියන්න ගැරදගත් අබෝධය සරලවීම බදක. එතකොට එහා ගමේ වෙන්න මොකක්ද කියනෙ මහා ගමේ දැ ගණ්ඩෝට නමුත් එයා ගමට හානයක් නොවන පරි අපි වැඩ කණඩත්තුම්. අන්න ඒ එෙම ක්‍රමයක් අපි ගොඩ නග ගණ්ඩෝන. සමාජ තත්වයක නාැගත්තු තමයි අර බාධාවකින්තුර යන්නටත් පුලොව. එතන යහපත් සමාජය සකල්ප කොඩ නැෙනම්. එතකොට ඒ අපි අදහන දර්ශනක මුලධර්මෝටත් අනුකුල වෙන අවසාන. මාම ස හිදයාිය ගො ගොඩ දැන් මේ ඔක්කොම කරන්නේ පරිසරයක් තුළන ආර්ථකය පිළිබඳ ඉලක්ක ජයගනීම. යහගේ අපි අර කියපු ජලය ආහාරපානාදිය නිවාාස යනාදී ඉඩඩ කළමනාකාරණය කිරීම. සහ අප වටා ගොඩනගෙන සාමෝහික අවබෝධය සහ කණ්ඩාමක් වශයෙන් යම් නිස්්පාතිීන් ලක්ක ජයගනීම සඳහ කොයි ආකාරයද මන්ගේ ශ්‍රමය සහ මේ නි්පානතත්වයන් හෝ මාර්කරගන්නගෙන කාරණය මේ ඔක්කොම. යන පරිසේ තුළ තමා සිද්ධවෙන්න රන්නන්න කොහම දැන් පරිසරය මෙතනද මෙතන්ට සම්බන්ධ වෙන්නේ. පරිසරේ අපිසම ගොට ගොඩක් පරිසම ගොඩක් තිෙනවාන අපි හැමෝම දන්නවා අපි මේ පරිසරේම ගොඩ නැගිලා අන්තිමට පරිසරයටම එකතුවන ජීවින් ජීවී හෝ හැම දෙයක්ම ප්‍රසියක්්‍රී කරන්න වෙනවා මේකෙන්ම ගොඩ නැගිල මේකටම එකතු වෙනවා. එතකොට අපි ඉස්සල්ලමි අපි කර්මාන්තයයක් පවත්ව වගෙන යනකොට අප ැ ගැන්න ඕන ඒ ඔය කියන ස්භාවවික චක්‍රයයට අනුව තම අපි මේ හැමදේම කරට වෙන්නේ. එතකොට පරිසරය අපිට ගොඩක් දේවල් ලැබෙනවා. ඒ ලැබෙන දේවල් අපිට කල් පවත්නාකාරෙන් දැන් අපි උදාරණය ගත්තහම මේ මම ඉදිරිදිත් කියනවා එක අපි තිරසාර කර්මාන්තයක වැදගත්කම තමා පියාගෙන්. ඟ පරම්පරාවට මේ කර්මාන්තය යන්ඩෝන් බාරගන්න කවුඩු හරි හැදු නම් හොඳ එතකොට තමා ඒ ඒ ඒ කර්මාන්තයේ සංවධනයක් ඒ පරම්පරාවෙනත් සිද්ධ වෙනවා එතකොට දැන් ඒ ඒ ඇත්තරම අනි තුර්තිකැන්ඩට පහසුව පුදාරණයක් විදියට අපි පියාට කියලා දුන්නා කියන්නකෝ අලුතෙන් පටන් ගත් කිරි දුවන්නේ කොහොමද කියලා එතකොට අපි නවත කිය දැ ඩෝනෑ පුතාටත් කිරි දුවන්නේ කොහොමද කියලා එතකොට ඒ පුතා ඒ කර්මාතය බාරගන්නකොට එයා දන්නවා ඒ වෙන්න ොම නිවරදිව කිරිදවන්නේ හොද මාර්ට එයාට එයාගින් ඒඒ කරර්මාන්තය දන ටයකින් වෙන ගොක්ට ිගෙන ගඩත්පුලුව අන් එහෙම තත්වයකට යන් ඩෝන. එතකොට එහම තම අපි දැනුම යවත්කාලෙන්කයන්න එතකට පරිසය ගත්තහම අප පරිසරයක කියන සංකල්පයක්ත් ඒ විදිහට. ර්මාන්ත්‍යයක්ත් එක්ක යාවජීව කරගණ්ඩෝඕන එතකොට අපි දැනගණ්ඩෝඕන අපි දැන් අපි කර්මාන්තයකට කිරිගව කර්මාන්තිකරත් තෝරගන්නවන යම්කිසි අපිට තනක් ඕන ස්ථානයක් ඕන අපිට වගාවක් කරග්ඩෝන තුුණ වගාවක් කරගණඩ ෝන එතකොට ගවගාල හදාගණ්ඩෝන ජලය ඕන එතකොට අපිට නි්ෂිත උෂිණත්ව තියෙන් ඕන එතකට අපි තෝරගණ්ඩෝඕන පස අපි පස ගැන සැලිමත් එන්ඩ ඕන පස සෝදායාමො පාංශ පෝෂක කොපොන්න තියනවා අපි සේදගේ පස ලක්ෂණ මොනව අපිට මේ යෝගේ යෝගෙ කියනෙ තෝරගැනීම දැනම අපිළඟ තිේන් ොන පසිරක අපට තොරගන්න. එතකොට පාංශු පස සංග්‍රක්ෂණය කරගන්නන්නේ කොහොමදහ සෝදාපාලුවීම මේක ගැටලුවක් ද කියන ගැටලුවක් ද කියන එක අපිට නතිපතා. ඒ කියන්නේ. අපි දිනපතා උදේපාදර නැගිටිනාවගේ දත් මදිනාවගේ මේක මතක් වෙන්්ඩෝන මේ එතකොට තමා මේ අපිට කවදහරි දවසක ඔඩු දවා නොගිය ප්‍රශ්නයක් බවට් එහෙ ප්‍රශ්නයක් ඇති නොකර ගෙන මේ ර්මාන්ි පවත්වගේ ඇන්නන පුරුවම. ඉකතම ජාල ව අපිට වගට කර සිදන සත්පාන ටේතුවලට පතුරෝන වෙනවා. එතකට ඒ ූ ලාස්රා අපිට තියෙනවාද ඒවා කොප්ම ප්‍රමාණයයක් ද අපේ අපිට මුූලා සරල ලැබෙනව අපේ අවශ්‍යාවයට ප්‍රමාණ අද කියනි තරු ෙරු කරගන්න පුුව දවා. එ එකකොට ඒට ගනය කර ගන්න පුලුව ටත් න අපට එක දැනක හිටට මද අපි එක ප්‍රමාණාත්මක ස්කරනය කර ගණඩත්වෙන්ට ප්‍රමිති කොලිට ග ඒවාගේ ප්‍රමිති අනුවත් අපිට විධාකර ගනයකර ගැනීම කර ගන්නඩුවනවා ඒ පිළිබ දැනව වශ ලිල බොහොම අතුරු එකයන්නේ බොහම පටු ප්‍රශ්නයක් වතුර කියන කාරණය සතුන්ට ජලය සපීමේදී. යහපත්තාආකාරයට සත්වපාලනීය දෙනකොට මිනිස්සුන් භාවිත කරන පානයේ ජලයම දෙෙන්ටෝනිද පිරිසිදු ජලය දෙන්ඩෝන ඇල දුලගින් කලාා ජලය ප්‍රශ්නයක් නෑ ඇල දුලින් ගන්න ජලය ප්‍රශ්නයක් නෑ නමුත් ඒක ස්වභාවික මූලාස්වයකින් එන ජලය වෙන්ඩෝන ඒත් එක්කම අපිට ඇ වශයෙන්ම කියවන ඒක සට දිය ුතුද නැද්ද කියලා අපි යම් කිසි වතුර පරිෂයකින් තීරණය කර්ඩෝ නැත්තැන් අපි දන්නවා අම්රාධ හරේ වගේ සමහර පැතිවල මනිසුන්ට වෙචදවල්. එතකොට විශේෂෙන් අපි දන්නවා කකිී නිෂ්පාදනයක් විය යුතුනම් වැඩිපුර ජලය දෙන්දෝන්. එතකොට ඒක පානය ජලය කියන එක ඒන්නේ පානය පිරිසිතු ජලය කියනක වැළගත්. අපි දැන් එහමට මුදැන් අපි සාමාන්‍ය මිනිස්සු මේ වතුර බොන්්ඩ හොඳ නැහැ ඔ නාන්නමගේ හොඳයි කියලා සංචිත ජල ප්‍රභවති නවා ලිං ලි ලින්ඩක් ලි පහැදිලියුම් ලින්දක් මේ වතුර ප්‍රශ්යන් නෑ ලිං යනේ ඇත්තරම පසයෙන් කාණ්ඩුවන ජලය පසෙන් කාණන්දුවන ජලය ඕ ඒ වතුර ප්‍රශ්නයක් නැහැ නමුත් අපි අපි දැන් වර්තමාන ලෝකෙ දියුණු ඉන්න දියුණු අප මේක තාක්ශෂයට අනුකුළෝ කරන කරන කර්මාන්තයක් එතකොට අපි මේ ජලපභාවය පිළිබඳව අපි හරියට දනුවත්ව ලයින් ෝන මේක තියෙන සංගටක මොනවාවද මේක ජීවකුට යම් ප්‍රමාණයක මේ විදිහ නිෂ්පාදනයක් කරන ජීවයකුට සාමානය මනුෂ්‍යයකුට දිය තු ප්‍රමිතිීන් හුතු ජල දෙන් ඩෝන එතකොට ඒ ප්‍රමිතිය ලය තියනවාද කියන අපි දැනකරෙන සිටීම වැදගත්. ය වැවවා සිතුව තියනෙන ජලය රජරට ප්‍රදේශවලදී ගවයින්ට පානය කිරීමම් නොහොඳයිද දැනට ගවින් එහෙම ජලය පානය කරනවා. එතකොට ඒ ගැන ඇත්තටම දීර්ග අධ්‍යියනයක් වෙලා තියෙනවා කියල මමත් හරියට දැනුවත් නෑ සහර ගට්ටේ ලිංහාරලා වතුර පරිභෝජයයට අවථා දෙනවස්ථත් තියෙනවා ඒත් එක්කම මේ සත්තු දැන් තන කොල් හම කනවන ඒ පරිභෝජනය කනට ඒ ආශවිතවත් ොඩක් ජලය ශරීරගත වෙනවා. එතකොට මම දන්න විදිහයට පුරුල් පරීක්ෂණය ක ගුල් පරිෂණය කරලා නැහැ නමුත් ජ පරිභෝජනය තමන්ට අවශ්‍ය පමානයට පමණක් ජීවත්වීමට පමණක් ලැබෙන කියලාවලුත් තියනවා මක දේක තමා ප්‍රධාන ේතුව ඒ නිස්ාන ටදුවට. කිරිවලතින ගුණාත්මයට ගවයාබොන ජලය රජුවම බලපානද. රජුවම වලපාන මොකද කිරි කියන්න නිද්‍රවයක් ඒද්‍රවේ වැඩිපුරතියන ජලයේ එතකොට ජලපරිභෝජනය වැඩිවෙනකොට වැඩිපුර කිරි නි්පාන වෙන. එතකොට ඒකෙන් අදහස් වන්න වැඩිපුර එකට වතුරකතු වෙනවාග නමුත් සංසරණය වන පරිමාව ඒයන්නේ. ගුරල්ල තුළින් හරහා සංසරණය වන පරිමාවා වැඩි වෙන කොට නිස්්පානය වැඩියනු එතකොට ඒක තම ඒක මූලික සංකල්ප එහෙම වැඩිවඩ අපි ගැන්නේ විජලනය වෙච්චි සතකුට බැයි වැඩින්න. ඒක හොඳ ශැරීර සෞක්‍යෙන් හොඳ ජලප්‍රශෂතයක් අපේ නියමිත ප්‍රමාණයට ලේව රුදුරේ පවතිීන්ඩෝන. එතකොට තම අප ඒකරි නිෂ්පාදන යා සිතව වැඩි වන්නේ. මොකදි අපි දන්නව කිරල වතුර ලීටර් විස්සක් බොමින් හිටපු ගවයකුට පතුරලට හතලිහක් බොන්ඩ පුළුවන් ඒක දීපු දවසට කිරි වැඩි වතුර දීලා නි්පාදනය වැිරගන්න පුළුවන් ඒත් එ එකක ගුණත්මක බාය වැඩි කරගන්නඩ ඕන ට පිට අපි ්‍රයාවත්කාලන කරඩ ඕන නමුත් සමානුපාතික වැඩියන ඊලඟක තමා අපේ ජයිව විවිධත්වය ජයවවිදත්වේ අපිට තියනවා ගොවිපොල පද්ධතියක ගොවිපොල පද්දිී තියෙන තකට ඒ ආසිීදෝ තියන ස්භාවවි පරිසරයක් තියෙනවා එතකට ඒ අපිට වැදගත්වෙනවා උෂ්ණත්වය එතට අපිට ඕන වෙනත් සංගටක දැ පස සංගරක්ෂණය වඩ උක්ෂ්ණත්වය ජලය ප්‍රමිතිය ඒ වගේ ඒවල් රඳවා ගණ්ඩ එතකොටම අපිට මේ ජයවවිදත්වේ අපේ කර්මාන්තය කොච්චර සංව දීද කියයන එක දැන් අපි. සමහල්ල අපේ ගොයිපලක මේ හින්දා වටේ පිටේ තියෙන පරිසරය විනාශවය හැකි තත්ත්යක්ක් උද දගතය වෙන සමා රි අපි තුරුණ වල්ගලට පහොදානවා ඒ වගේ දෙවල් එතකොට අපිට නට ජෙන් පනේ වැඩව වවා යිටජෙන් ලට එකතු වෙනවා ජලතකොට ඇල්ගේ හැදනවා ඒගේ දවල් ෙන්ට පුල වැක් ඟති බදති එඇත පරිස දෂ පුලුවන්න්න ඒ වගේ දෙවල් අපි අවෝධයක් ගණ්ඩෝන. එතකොට තව තියෙනවා අපිට ආවේනික ශාක සත්ව කොට් ආශරියයනවා අපි ඒවත් අපි දැනගන ඉන්දෝන අපි හොඳ අධ්‍යයනයක් කරලා තියෙන් ඕන මේ අපි අපි කරන එක ක්‍රියාවකින් අපි කියන්නේ අපි චේන් ්‍රියක්ෂන් එකක් අපි කියන්නේ ප්‍රතික්‍රාදාමයක් ඇැතිෙන ඕ ඒ ඒ ඒකින් අපි කරන එක ක්‍රියාවලි ක්‍රියාවලි කීකට අපි බලපෑක් ඇතිකරනවාද ඒවාගේ ප්‍රතිබල යහපත් අයපත් ප්‍රතිඵල මොනවාද ඒ කළ ඒවා කරනවාන කර ඕන කොම ්‍රමමාාව ද නොකරනවන්න ොළ ුතුද කියන අපි බෝධ ඇතිකරගන්න ඕන අනිත් එක තමා අප ොිපලේ බලශක්තියේ ලශක්ති අපි පදාන බලශක්ති පබවමොනොද පිට සූරිශක්තියෙන් බලශක්තිය ලබාගන්න පුළුවන්ද එතකොට එතකට බලශක්තිය යෙදවුම් ඉන්දන කොහොමද පාරිසක පරිසරයට අහිතකර බලපයම් අවම කරගනීමෙන් බලශක්තිය කොහොමදි පාවිචිගන්නේ අපිටි සමාජ්‍ය පරක් රුවන් ලා පාරුම අපි ලශක්තිව පෝගිකරගන්න පුලුවන් එතකොට විදුලිය ලබාගන්නනන් අපි විදුලිය පරිභෝජනය ඒ කරගන්න පුළුවන්න්න වෙනත් රියට විධාකාර දූෂක එකතු නොකරැන සබ්ද දුෂණය පවා සබ්ද දෂණය වුනත් සමට සතුන් වනත් ඒකට අමිහිර දෙයක්වෙන්න පුළන් එතකොට ඒ වගේ දේවල් අහිතකර දේවල් පරිසරයටහි පහිතර පරිසරයට හිතකාමීව සහ කර්මාන්තයට ගැලපෙන පරිදි. කර්මාන්තයේ මූලේ තත්තේයට ානයක් නොවන පරිදි. රදවාගතැෙගේ බල සක්ති පබවමුණවාදක අදනක් තියෙන්ට අනනිත්‍යකම අපදරවිය අපිට අපදරිය කොහොමද දැන් අපිට නිෂ්පාදන වෙනවා ගොම නි්පාදන වෙන ගව මූතු නිෂ්පාදනය වෙනවා ඇතකොට අපි පරිබෝජනය නිතුරුවචී ආහර තියන ඉතු පරිබෝජයනකට ඉතුරවෙච ආහාර ඇතකොට ඒ පිළිබඳව දැනුත්තෙන් ද. එතකොට නැවත භාවිතය නැවත භාවිතා කරන්න ප්‍රතිචක්නය කරන්න කරන්න පුළුවන් මොනවාද කියනිකක් දිනයක් කරලා තියෙන් දන එතකොට ප්‍රතියක්ක්්‍රී කර මුූ දර්මනවා. අනිත් එක තමා අපි විවිධාකාර දැන් අපි නිෂපාදන හළන්වට ආහාර ලබාදෙන්ට විධාකාර ෝග වර්ගග කරනවා. ඒවගේම අතුරු බෝග අපි කැන්නේ කෘෂි නිෂ්පාදන සඳහා වර්ගපලය යොදා ගන්නවා එතකොට පොහොර යොදා ගන්නවා ඒගේ ේවල් කරන. තකොට අපි කෘමිහානි සඳහා විවිධකාර ප්‍රතිකාරමයෝදන තකොට ඒවා යොදන්ඩ ඕනමද එතකොට අපි දන්නවා අපි අර අ එක යායට වගා කරලා කමි පානය කරනවා ඒවගේ දේවල් කරනව වන්න ලඟපාතරන කට ඇත් එක කොහොම දේවරන්නේ. එතකොට කුමිනාශක භාවිතය ආවම කරලා. කොහොම දේවල් කරගන්නේ කියන අපි අවබෝධයක් තියෙන් දන්. ඒ කාරණ ටික තම අපිට පරිසර අංගවන්නේ කරලව කතා කරන්න ීන. දැන් කියීන පිටේ මහත්ම දැන් මේ කතාකරපු විදිහට දැන් ගොයි පලක් කියන දේ. ගාලට අවශ්‍යය යෙදවුම් ටික අපි ලබා දුන්නා කිරිටිකය දොවා ගත්තා ගියා කියන වගේ සරලදේකට වඩා වටපිටාව සම්බන්තා රාශයක් තියෙන දෙයක් ලබිට පේනවා. එක කියන්නේ අපට මේ ගොවිතන අකණ්ඩව තමන්ගේ පවුලේ අනිත් කටතුුත් එක්ක සිදුකරගෙන යන්නට නම්. පූර්ණ වසින් සමස්තයක් ලෙස අපි මේකට කියනවා. පරිපූර්ණම හිතාල යුතුකාරනයක් යනක ගැන අපිට ගෙදර මේකට යෙදෙෙන්ට තියෙන කාලෙ කොහොමද. අනිත් රස්සාවත් එක මේ කරන්නට වෙන්නේ අතුරු රැකාවක් විදියටද. අධ්‍යාපි ලබ ලබයින්ගේ සම මේක ලාගන්න පුලුවන්ද මේ අප ෙදර තියන වතුර ටිකද මේකට පාච්චි කරන්න පුුවන්ද. ගහින් කපාගන්න අතු ටික සත්තුන්ට දෙන්න පුළුවන්. හරි මේ පොහොර කරලත් මට තව අම්භ කරගන්න පුළුවන්න්න අමතරදයා ඇැ මේක බලපුහාම මේ මේ තත්ත්වය පූර්ණ භූමි සංකල්පයක්නට කැසෙප් එකක්වි රමඳුරන්න පුළුව ඔබලා මේ ක හඳුනා හෝල් ෆාම් සම්පූර්ණ ගොයිපල් කරමයක් කියලා අර් සපර්ණ ගොයිපල්රමයක් කිය දැ මේ මෙතනදී අපි මේ සත්වපාලනය කරනවා කියලා ගමේ ලොකු පරිවර්තනයක් විපරයස කරන්නට යන්න ෑනි සමාජ ආර්ික ගැටීමක් ඇතිකරගන්නෙත් නෑ තොර මේ තමන්ගේ ඉඩ පරිමාණය තුළ මේ සැලස්මක් නිර්මාණ කරට පුුවන්ද පි. ප ග පල්රම ල් ලම ග ගොරගන්න පුළුවන් පුළුවන් කෙට විස්තරම සංශිප්ත අපි එක පුළුවන් වෙන්න අපි ඉස්සල්ලම මේි හොඳ අවබෝධයක් තියෙන් දෝන අපි මේ කරන්ඩ මේ කරන කර්මාන්තය පිළිබඳ සම්පූර්ණ අබෝදය කිසල් ලබ ගන්නන එතකොට මෙහිදී අපිට වැදගත්වෙනවා අපි අපි දන්නවා අපේ වාහනයක තියනවා අපි දැශ් පෝඩ් එකක් කියල ෙනවා එකට අපි ඒ එක තියෙනවා විධාකාර මාපක තියෙනවා අපි එතකට අපි එක වාන කලව නකට අප ේනවා එක වෙන්න ොක්දග කියලා ඩුවෙනවා වැඩි වෙන ඇකට අපි දන්න වේගේ වැඩි කරඩ ඕොද තරග තල කරඩ ඕනද ඒ වගේ අපි ඒ ඒ දර්ශක පිළිබඳ අපිට අවබෝධයක් අපි කරන අපේ තියන අපි පාවි හසුරුවන යන්ත්‍රනය පිළිබඳ දර්ශක අප සතුව තියෙනවා න. ඒ දර්ශක පිළිබඳ අපි නිතර දැනුවත්නං. ඒ එ අපි නිතර හසුරුවන වනම් ඒවාත් එක අපි හිතමිත්‍රනං අපිට පුළුවන් මේ කර්මාන්තය අපිට තිරසාරව පවත්වාගෙන යමේ මූලික හැකියාව ගොඩනා ගණ්ඩ. මෙතින් දැපිට වැදගත්වන අපි මේ වගේ ක්‍රමයකදී ප්‍රධානවා සාකච්ඡා කරනවා. අපිට කළමනාරන කර යුතු පද්ති කීපයක් තියෙන එකක් තමා අපි අපගේ ගෘහය එකයන්නේ අපි වියවසායකයාගේ ගෘහාසිට කළමනා කරන සාතීරණ අනිත් එක තමා අපිට ගොවිපලාසිත සිද වන සහ නිෂ්පාදන පාරිසික සාධක කළමනා කරණ පිළිබඳ ක්‍රමය ද එතකොටට ගෘහසිත ඉර්න ළමනා කරණය කිරෙන කළමනා කරකරෙන්විදී ආහාරපාන සපයා ගැනීම සහ පරිස පවු්ලේ පෝෂණය. දරුවන් රක බලා ගැනීම එතකොට ව්‍යාපාරයේ අනාගත්තය සහනාගත භාරකත්කාරත්වය සහ කුසලතා සංවර්ධනය ඒ වගේම පවුලේ සෞඛ්‍යාරක්ෂාව එතකොට සමාජ සංස්කෘතික විනෝද කටයුතු කියනවත් ඇදගත් යහපත් මානසිකතත්චක් පවත්වාගයන්ට. එතකොට ඒ ඔක්කෝගෙන්ම අපි අන්තිමට බලාපොරොත් වයෙනවා පුද්ගලයන්ගේ පිරුණු මානසිකත්වය කියනක. යි පිරුණු මානසිකත්වයක් තියෙන පුද්ගලන්ට ත පුළුවන් වෙන්නේ ක්‍රම ක්‍රමයෙන් මෙම කර්මාන්තය පිළිබඳව යහපත් දර්ශනයක් අවබෝධයක් ඇතුව ක්‍රියාකරීම හැකියාව ලබා ගණඩ. එතනින් අපිට ප්‍රතිඵලයක් ලැබෙනවා යහපත් ආර්ථි සමාජික අධ්‍යාත්මික සෞඛ්‍ය අධ්‍යාපනය මගේ උසස්ත් ීවන තත්යක් ලබාගැනීම හැකියාව. එතකොට මෙහිදී අපිට සත් ශාක නි්පාදන පරිසර සාධක කළමනා කරය පැත්ත ගත්ත හම එතනින් අපිට පටන්ගන්න පුළුවන් අපි අපි යම්කිසි බෝගවාගාවක් කරලාි සතුට අපි ආහාර නිශ්පාදනයක් කරන. එතකොට ඒක අපි අස්වන්න ලබාගන්න යස්සෙන් කොටසක් අපතුරී වශයෙන් අප අයින්ක ඒ අපි ඒවක් කොහොමද යුදාගන්න. එතකට හාරයක් අපි එ ආහාර අපි සංගරක්ෂණය කරන නිෂපානකන ආහර සංග්‍රක්ෂණය කර ලයි අපි කියන්නේ සයිලේච්ෂ දනවා කියනවාවි සරලෝ ගත්ත හම එතකොට අපි ෙනත අප පිදුරු වේල ලයිස්සර දුන්න එතකොට අපි පොඩිකාලය මතකයි දැන් අප සයිලේච්ච් කියල අපි ගුණාත්මේ ඉහලා නි්පාදනයක් කරනවා. එතකොට එහෙම නැත්තන් විජුවම ආර නිෂ්පාදන සතුට ලබාදනවාද කියන එක එතකොට එක උලාකෑමක් වෙන්ට පුළුවන් අපි තු තුරුණ කපල ගැ දීල වෙෙන්න්න පුළුවන් කපල ගෙනැ දීම දීත් අපිිය කොටස් කරලා පියාරතිය මැසින් එකේ දාලා චුටි කෑලිවල්ට කැබලි කරල දෙන්න අන ඒක්‍රමයෙන් අපිට පුළුවන් අපේ දැන් අපි දවසට කිලෝ පනහත් තනකොල එක සතක් ගමුකු එයාට අපි ගැත් දෙේෙනවා දවසට කිලො පනහක් කපොල එතකොට යා ගස්පිටින් ගැන න්නහම යා කන්නන්නේයක විසි පහක් ෙතර ඩුැලටි තුර ක්ඩ පුලුවන් නමුත් ඒ ලබා ලබාගැන්ඩ පුුවන් තියෙනකමවේදය එතකොට ඒ සතාගේ ඒකට තියෙන කැමැත්ත ඒ විධාකාර සාධක මත කිලො පණහ ෙතුරුවෙනවා නමුත් මේ කැබලි කරලා දුන්නහම එයා කිලෝ හල පහක් හතලිස් හතක් විතර කානවා ඉතුරුවෙන බොහොම සුළු ප්‍රමාණය එතකොට අපිට අඩු මහන්චයකින් වැඩි ප්‍රතිඵලයක් ලැබෙන පාරිදි සට අහර ලබා දෙන්න පුළුව. එතකොට එතැනිංස් අපේ ඉඩම ඉඩමකින් ඉඩ ඒකක වර්ගපලයකින් ලබාගන්න ආදායම් ප්‍රමාණය වැඩි වෙනවා. ඒක උපයෝගිතාවේ වැඩි වෙනවා. එතකොට එ ගවයන්ගේ ඊත පස්සේ ඒ ගව සත්තුන්ගේෙන් අපිට අතුරුපල නිෂ්පාදනනවා එකයන්නේ කීරී නි්පාදයනවා පොහෝර නිෂපාදනවා ඒ අපි කොහොමද කොපම ප්‍රමාණ වලින් ලැබෙනවාද ඒ කොහොමද උපෝගි කරගන්න. එතකොට අප ආහාරදවි නිෂ්පාදනයේදී තුරුණවලින් අපතයන ප්‍රමාණය ඒවා කොහොමද යොදාගන්නන්නේ ඒවා පිට පොහොර කරන්න පුළුවන් එතකොට ඒ ඔක්කොම අපේ මේ කර්මාන්තයේ දැන් එතකොට ආදායමක් ලැබෙනවා ඒ ආදායම අප ගොවිපලෙන් ගො සාමාජිකයන්ගේ සමදායකත්වයක් ලැබෙන එක ගොයිපල ඒ සමදායකත්වේ පවුලටත් ලැබෙනවා කොයිපටත් ලබෙනවා. එතකොට ආය එවා ගොයිපලින් පිටට වැඩ අපි සහර පවුලල කරනවානේ ඒ පවුල කියන එකට ආදායම ගොවිපලට පිටතින් වෙනත් රැකයාා මගින් එක සහර කට්ටිය දවස කොටසක් ගැන්නේ අපේ බිරිඳසාහස්වාමපුෘෂයා කියල ගත් හම ඒ දෙන්න කැමැත්තිෙන් කොටසක් එකෙනෙක් යෙදෙනවා ගොයිපල රාජකාර යනිත් එක්කෙන දවසේ වෙනත් රාජකාරය කර ලැවල්ල ඉතුරු කාරය ය කරන ගොයි පල කරමාන්තය එතකොට ඒකනත් පවලට දායමක්කෙනවා ඇතකොට ඒකින් කොටසක් වැෑ වෙන අපිට පරිභෝජනය ආහර සඳහා ගොයිපලෙන් සපයා ගන්නත් ලැබෙන ඒගේ ගොයිපල පිටතිින් රාජකාරි කරලා උපයාගන්න ය කිිසාආදයමක් තිබේෙන ඒකත් අපි දගන්න පුලුව පවල්ලෙේ. තිරසාර පැවත්මක් සංවර්ධනයක් සඳහා. එතකොට මේ ඔක්කොම ගත්තහම පලයන් සද අපට විශාල්්‍යයන් කීපයක් බලපානවා අපිට සත්ව ශාක නිෂ්පාදන තකොට ඉඩම් කොහොමද පි උපයෝගි කරගන්න අපිට ගොයිපලේ ආදායම් කොහොමද එතකොට අප පරිසරේ පසගත්තහම පශේ සරු බව පාපේ පසංගරක්ෂණ කළල තිනවද පාසු සංරක්ෂණය කොහොද පාලනය කල තියෙන්නේ වගේ රසායනික සංගට මොනවාවද එතකොට අපදවගේ කාන්දු යන්නේ කොහමද පරිසික තත්වලට අපි මොකද ලංකාවේතාාවම හම කමයක් න පරිසරයේ ීතිමේදත්ව තියෙන නමුත්ඒව හරියට ක්‍රාත්මක වෙන්න පරිසර දූෂක අපේ අති ගමගන්නේ කිරිකර්මාන්තයේදත් එකතුවන්න පුුවන් ගදට පස්සට වැඩිපුරු නටජන එක වෙල නටජ ලීචි ඒ ලොක පශ් ක ලොකු ප්‍රශ්නය ඒට වෙන රටවලර තියෙනවා මේ දඩගන්න එහම ලොකු තර්ජන තම අපේ උද්ගත වෙලා නෑ. නමුත්න් ඒ පරිසර පදධතික් රැ ග්ඩ ඔන්නන් එහෙම ක්‍රමේදක් තියෙන් දෝන්න. එතකො ම මිනිසු පිලිබල සංවේදවෙන්න එතකොට අපි ඇත්තටම අපිට දඩගමයක් නොමැතිකුණත් අප සතතියට මහුණ දුන්නා නම් සතතියට මූුණ දීල ඒ සත්‍යයත් එක්කම අපි කර්මාන්තයක් පවත්වාගෙන අපේ වටාපිටත් යහපත්ව පවත්වාගෙන න් උත්සු කවුුණානං නීතිම නීති අපිට එන්න කලින් අපි නිවැරදි වුුණානං අපිට යහපත් මානසිකත්වයකින් මේ කර්මාන්තය ොඳ දර්ශක කීපයක් අපිස්රහතියා ගන අපිට මේ යහපත් ගමනක් යන්න පුළුවන් කියන එක මට ස්තීරෝම කියන්න පුළුවන්. ත නීතියක් කියල කියන්නේ කිසියම් දෙයක් කිිටුකරගනීම සඳහාගන්න එක මෙවලමක් විතරයි. අපිට පුළුවන්නන් අප පුරද්ධ තුළින් යම් කිසි ේවල් පවත්තාගෙන යන් ෞ්තික සපත් කලනාරන්නේ තුළින් යම් කිසි ේවල් පවත්තාවාගනයන්ට පුුවන්ක් ඒවගේ සමාජයේ සම්බන්ධතා පොතුලින් හොඳ සම්බන්තා ගුණා ගන්නට පුළුවන නීතියක් අවශ්‍යයම නෑ. නමුත්තර ඒ සීමාවන්මගේ වැරදි පත්තර. ජනතාව යොමුෙන් සතමයි නීතිය මගිනත් යම්කිසි දෙයක් තරණය කළලා තිබෙන්නේ මේ හැම දෙේකරුම් පොදු දෙයක් ඇතරම කියකින පිට හත්මය මේ අබලෝත්තයෙම මිඩැක් ඒකබද පලිබෝදධ පාලන කම කකිරගත් නොනේ එතන පරිෂරක කරමත් තියෙන තාක්ෂණක කරම තියෙනවා කෘෂිකාරමික ක්‍රම තිබෙනවා. අය වගේම ස්වභාවිික ක්‍රම භාවිතා කල සසාකකා භාවිත කලත් පිබෝධකින් පාලනය කරට කියලකින. ඒ අතේ නීතිත් තියනෙන ගාන්ට වඩා සරදේවල් රට ගෙන්න්න තෙපා රතු පාර්තින ලේබල්ල එකෙ තිනව පාවිච්ච කරනට පෙවාක නීතිත් තියෙන. ඒ නීති ක්‍රියාත්ම කරන රජ්‍ය ප්‍රතිපත්ති අප දක්නට ලැබෙන. හොඳයි. මේ පූනූම සංකල්පීම සම්පූර්ණයමේ ගොයිපල් හෝල් ෆාර්ම් ස්ටම් එක නේද හෝල් ෆාම් සම්පූර්ණ ගොයිපල් ක්‍රමය. ගැන අපිට වෙනවම සකචා පවත්තනන් තරම් වඩිනවාක. එක දීර් විස්තරන පු ප්‍රායෝගි පසුබීමගේ ්‍රායක ස පූන ප්‍රායක පසුබීම. ක්‍රියාත්ම ්‍රීමේද ොයාකාරන් අප ්‍රියාම ට මේවා සංකල් පෝශෂෙන් පොත් පත්ව ඕන තර ගොගහගැනට පුළුවන් නමුත්තේ සමාජ සම්බන්තා. හ පොව ර්ය බට පත් කකොට මයි මේ අවබෝධය අපි ත්තාමත් වැදගත්වෙෙන්නේ මේ එක් අතරාමටමකිින් නිකන් දර්ශනයක දර්ශක පසුවිමක් තියෙන විෂයක් මේ දේවල් කොමට ගැටගහ ගන්න කිය කාරණය මේ අන්තිමට මේ සාමාන්‍යයෙන් අපිට මේක බලපොහ බැලූ ැල්මටේ හොඳ දර්ශයනික පසුුවමක් තියන රටක් එතකොට අපේ තියෙන දර්ශයනක මූලවර්ම වෙතම තමා මේ යන්නේ යන්නේ අවසායේදී ගැටීමකින් තුරුව තිරිිාරව යන්නනම් ඔව ඒ මූර් ධර්මලක තම යන්තිපේ නතර ඒකට යනප ඒක තමා මේ ලෝක ස්භාව අපි ඕනම විද්‍යාවක අවසාන අවබෝධය ඇ අපි අතරෑම තියෙන මේ දර්ශනනික මූර් ධර්මම තම එතකොට අපිට වෙන්න අපිට කාලානු රූපියෝ මගෑැරනවා එතකොට අපිට තියෙන යහපත් සීයක් අපිගෑන්නේ මයින් ෆුල් පිරුණු මනසක් ඇතුව ජීවත්තඩ අපි පොඩිකාලි නම් පොඩිකාලි නම් හෝ තමන්ට එහෙම අවශ්‍යතක් ඇතේ කියලා දැනිච්්‍ය වෙලාවේ ඉඳම් පටන් පුරුදුනා නං අපිට යම් කිසි කර්මාන්තයක කිරිකාව කර්මාන්තය හැරි වෙනත් ඕනම විශ්‍යක්ෂේත්‍රයක පරිසරයත් එෙක්ක යවාත්කාලී නව සමාජයටත් පලදායිව හැමක්ෂත්‍රයකටම ප්‍රතිඵල් ඇතිවන පරිදි මෙ ඕනම කර්මාන්තයක යදන්න පුළුවන් කියන එක මගේ විශ්වාසය ඒවගේ මතවකොඩි දයකුත් තියෙනවා දැන් අපි මේ ඕනම කර්මාන්තයක ගෘරුතියක යෙදෙන කොට ඒක අපි අපිට තියෙනවාන දැග ආසාවක් කියදකුත් ඇතිවෙනවා කෙරිී ආදරයකුත් ඇති වෙන දැන් ගොඩක් කලාට ඔ ආසාාව ඇතිවච්චහම ක පරිබෝධනය කරලා තුප්තිමත් භාව ලබාගෙන මිනිසුර එක විසි්ි කරල ය නක ආදරේගන්නක වෙන දිය ආසාාවට නොකර මේ ආදරයම කරන්න පුරුදුනාන හොඳේ කියන එකතා මගේ අදහස ඕනම දෙ මොකද නැත්තන් මේක ඒ වෙලාවට බඩගින්නට කෑවා විසික්් කර ගියර එහම සසුදුනාට පස්සේ ඒක සාාවක් නැතිව එහෙම නෙමි මේ ඒ අවබෝධයෙන් ආදරයෙන් ඒක ආහාරය පැවත්මත් අහුරු කරලම හාර ලබාගෙන තව ෙදගහගන්න පුළුවන් කටිය තිවා එකටිරත් බෙදරදීලා ඒකත් එක්ක ජීවත්යෙන් ඒක පැවත්ත් අහුරු කරලා මගේ පවත්මත් අහවුරු කරගන්නට. අන්න ඒ සංකල්පයෙන් යන්ද අපි පුරදුුණානං හ ආදරය නංකකාත්ය ආදරය යශාව ඇත්තර වෙන සෝතන කො ආසාවත් යම්කින් යම් ක්‍රියාවගේ යෙදුණහම ඒ අන්තිුව නවති වනාසේක. ආදරෙන් යම කරපු හම ඒක ගොඩක් මානව සංකල්ප සංවාධනයක් සිද්ධවල ඇතම හැමෝට හපතක් වෙන සමාජ ක්‍රියාවක් ආදරී ඕ අපි තරුම් වැරගෙන මේ හැමද දෙෙකම යදන නම් එතකොට අපිට සන්තෝසිෙන් සතෙක් එක වුණත් කතාබා කරලා ගහ කොලක් එකක් ුුණ කතාබා කරලා පරිසරයක් එක්කත් කතාබා කරලා මොකද අපිට කතාබා කරන සමාලට ිනිස ඇතිව වෙලාල එතකොට කතාබා කරන්නට වෙන දෙවල් තියෙනවා හොඳ සංවාධයක් ඇතුව හොඳ

දතක වතන්න පුළුවන් එක අපට දවතවත් විචාර්සීව කතා කල තු මාත්‍රකා බවට පත්තිනවා මේ අවසානයක් නෙවයි කියලා සිතනවා මේ දර්සනික දේ බත් සම කතා කල සසාච්ා අවසන් කරන්නට යනකට. ෝම තුතිවන්ව වවා සත්තු නිස්පාදන සෞඛ්‍ය පාර්තමන්තුවේ ගටම පිහිරිි ප්‍ර ධනාකාරයාලගේ නම සම්පත් සංගර්ධනාන්සය නියෝජනය කරමින් අද හරිතමන් සල සජීවි සාකච්චාවට පැමිණ, පසු අෛද්‍යය නවීන්ද්‍ර අමරනාත් කියන පිටියේ මහත්මට එතක්කම ස්තුතිවන්ත වෙනවා මරස්ඨාන සම්බන්ධ කරණයකිීම සඳහ සත්ව නිස්පාන හකය. දෙපර්තමේන්ටව වෙනුවෙන් සම්බන්ධි කරන දායකත්ය ලබා දුන්න ශාලික වීරසිංහ මහත්මාට ඔහු පොස්සම් පත් සංවර්ධන දර් ලෙස සත්තු නිස්්පාදනහ සෞඛ්‍ය පාර්මේන්තුවේ කටයුතු කරන. එස නම් ව සති දෙකින් අපි හර්තමන්සලේදී අයිතාවක් සතු නිෂ්පාණනා සෞඛ්‍ය දෙපාර්මේන්ටවේ සම්පදදායකත්තේ ඇතිම සාකච්ාාව මෙහමට ලලාපොත්තු වන හම ස්තුතියි කියන පිට මහත්ම අයිිතාව පත්මග සංවාධටිලිබීම සම්බන්ධ අයෝ . බෑ හිතකාමී පෙරගමන්කරුවන්ගේ විද්‍යත්තාමන්ත්‍රණය හරිත මංසල හරිත මංසල